මේ තියෙන උරමේ කලාව. මේ උරමේ කලාවේ මේ ඔබට තේින්නේ ග්ලෙනොයිඩ් කුහරය. මේ ග්ලෙනොයිඩ් කුහරයට මෙන්න මේ විදිහට සම්බන්ධ වෙනවා. හරි. මේ ග්ලෙනොයිඩ් කුහරයට මෙන්න මේ විදිහට සම්බන්ධ වෙනවා, සන්ධානය වෙනවා. මෙන්න මේ අස්තිය. මේ තමයි పూర్ව ගාත්‍රයේ උඩුබාහුව නිර්මාණය කරන අස්තිය. මේක ශක්තිමත් තනි අස්තියක්. මේ අස්තිය නම ප්‍රගණ්ඩ අස්තිය. මේ ප්‍රගණ්ඩ අස්තියට පහළින් පුරුගාත්‍රයේ යටිබාහුව නිර්මාණය කරන අස්ති දෙකක් සන්ධානය වෙනවා. හරි. මහපටැංගිල්ල තියෙන පැත්තට තියෙන්නේ මේ දින මහපටැංගිල්ල වලට වෙනවා ඇති. මේ තමයි මහපටැංගිල්ල. මහපටැංගිල්ල තියෙන පැත්තට තියෙන්නේ අර අස්තිය. මධ්‍යාක්ෂකව තියෙන මොකද්ද? අන්වර අස්තිය. මේ තියෙන මහපටැංගිල්ල තියෙන පැත්තට අර අස්තිය. මධ්‍යාක්ෂකව තියෙන්නේ අන්වර අස්තිය. එහෙනම් මේ බලන්න. මෙතන තියෙන සන්ධිය අපි කියන්නේ වැලමිට සන්ධිය කියලා. වැලමිට සන්ධිය සෑදීම සඳහා ප්‍රගණ්ඩාස්තිය විදුල කෙරවලයි ඊළඟට අරාස්තිය අන්වරාස්තිය කියන අස්ති දෙකම දායක වෙනවා. මේක චූටි සැකිල්ලක්. හරි. ඊළඟට මේ යටිබාහුව ගත්තොත් එහෙම යටිබාහුවේ අරාස්තිය කියන අස්තිය, හරි, අරාස්තිය කියන අස්තිය පමණයි මැණික් කටුව සන්ධිය සෑදීම සඳහා දායක වෙන්නේ. අන්වරාස්තිය මෙන්න මේ වගේ මගින් අවසන් වෙනවා. අරාස්තිය මැණික් කටු සන්ධිය සෑදීම සඳහා දායක වෙනවා. හරි.